ඊළඟට 5 2 ඒකකයේ යටතේ අපි දැන් කලින් 5 එකේදි අග්නියාශය ගැන කිව්වා. දැන් මෙතෙන්දී ඒ කිව්වේ අපි ආහාර මාර්ගය හා සම්බන්ධ අතිරේක ග්‍රන්ථියක් වශයෙන් කුඩාන්ත්‍රයේ මුල් කොටස ග්‍රහණීට විවෘත වන ජීර්ණෙන්සයිම ශ්‍රාවය වෙලා ජීර්ණෙන්සයිම විවෘත වෙනවා අග්නියාශික ප්‍රණාලී දිගේ ඇවිල්ලා අග්නියාශික ප්‍රණාලී දිගේ ඇවිල්ලා පොදු පිත්ත ප්‍රණාලීට ඇවිල්ලා පොදු පිත්ත ප්‍රණාලයෙන් මේ යුෂ මේ ග්‍රහණියට නැත්නම් කුඩාන්තයේ මුල් කොටසට දෙනවා. ඒක අපි කලින් කිව්වා. දැන් අපි බලන්නේ මෙතන මේ අන්තරාසර්ගී ග්‍රන්ථි යටතේත් අග්නියාශය වැදගත් වෙනවා. ඒ නිසා අග්නියාශය බාහිරාසර්ගී මෙන්ම අන්තරාසර්ගී මිශ්‍ර ග්‍රන්ථියක්. ඒක මිශ්‍ර ග්‍රන්ථියක්. ඒතකොට මේක තියෙන්නේ කොහේද? මෙන්න මේ ග්‍රහණි නැම්මේ තියෙනවා අග්නියාශයේ ශීර්ෂය. ඊට පස්සේ මේ දේහය මේ වලිග කොටස ප්ලීහාවතෙක් දිවිලා තියෙනවා. මේක තියෙන්නේ ඇත්තටම ආමාශයේ පිටුපසින් තියෙන්නේ ග්‍රහණි වක්‍රය තුල වලිගය ප්ලීහාවතෙක් දික් වෙච්ච ව්‍යුහයක්. ඒතකොට ඊට වැදගත් වෙනවා මෙන්න මේ හරිය උඩින් තමයි මේ ටිකේ උඩින් තමයි ආමාශයේ තියෙන්නේ. එහෙනම් ආමාශයේ පිටුපසින් තියෙන අන්තරාසර්ගී මෙන්ම බාහිරාසර්ගී මිශ්‍ර ග්‍රන්ථියක් මේක ග්‍රහණි නැම්ම තුල පිහිටන්නේ. එතකොට මේකේ බාහිරාසර්ගී කොටස කරන්නේ මෙන්න මේ කණ්ඩිකාවල තියෙන අග්නියාශික බදරිකා වල තියෙන බදරිකා සෛල. එතකොට අන්තරාසර්ගී කෘත්‍ය කරන්නේ ලැංගහන් දීපිකා සෛල. නැත්නම් දීපිකා සෛල, දීපිකා සෛල, අයිලට් සෙල්ස්, දීපිකා සෛල. එතකොට එනම් බාහිරාසර්ගී කෘත්‍ය කරන්නේ බදරිකා සෛල. එතකොට අන්තරාසර්ගී කෘත්‍ය කරන්නේ ලැංගහන් දීපිකා වල තියෙන දීපිකා සෛල. ඒ වයි තියෙන ආකාර දෙකක් මම මේ රූප නැතුව අනිත් දෙතෙන්ට එන්නම් අනිත් රූප සටහන. එතකොට මේකේ කොටසක් මේ ලොකු කරලා. එතකොට දැන් මෙන්න මේ ඇසිලි සෙල් කියලා කියන්නේ මේ අග්නියාශික බදරිකා මේ අග්නියාශයේ කුඩා ප්‍රණාලයක්. එතකොට මේ මේවා මේ තියෙනවා ගර්ත හැටි ඒවයි ගර්ත හැවදී ඒවයි ආස්තන අපිච්ඡදය ස්තම්භික සහ කෙටි ස්තම්භික ඝනාකාර ගතියක් තියෙනවා. ස්තම්භික කිව්වට කමන්නේ. එතකොට මේ න්‍යස්ති තියෙනවා මේ ශ්‍රාවය වන යුෂ මේ සෛල වලින් ශ්‍රාවය වන යුෂ මේ ප්‍රණාල දිගේ තමයි මේ ප්‍රණාල දිගේ. එතකොට මේව දිගේ ඇවිල්ලා මේ අග්නියාශික ප්‍රණාලයට ඇවිල්ලා අග්නියාශික ප්‍රණාලය ඇවිල්ලා පොදු පිත්ත ප්‍රණාලය ඔස්සේ ග්‍රහණ නැම්මේ මැදට විවෘත වෙනවා. එතකොට මේ කොටස ලොකු කළා මේ ලොබියුල්ස් වල කණ්ඩිකාවල තියෙන කොටසක් ලොකු කළා තමයි මේක ඕගොල්ලන්ගේ සම්පත් පොතේ තියෙනවා. එතකොට මෙන්න මේව තමයි මේ බදරිකා සෛල අතර සම්බන්ධක පටකේ තියෙන අක්‍රමවත් ව්‍යුහ තමයි අක්‍රමවත් සෛල පින්ඩ ව්‍යුහ වලට තමයි අපි කියන්නේ දීපිකා සෙල්ස් නැත්නම් අග්නියාශික අයිලට්. ඒ කියන්නේ මොනවද මේ දීපිකා දීපිකා අපි ඒවට කියන ලැංගහන් දීපිකා කියලා. මේකේ සෛල වර්ග දෙකක් දෙකන් මේ අතරම තුනක් තියෙනවා අපිට ප්‍රධාන දෙකයි. එකක් තමයි ඇල්ෆා සෛල අනිත් එක තමයි බීටා සෛල. එතකොට මේකේ හොඳට රුධිර සැපීමක් තියෙනවා. එහෙනම් ඇල්ෆා සෛල වලින් ස්රාවෙන ග්ලූකගන් හෝමෝනය රුධිරයට නිදහස් වෙනවා. ඒකම බීටා සෛල මගින් ඉන්සියුලින් හෝමෝනය ඒකත් රුධිරය ඔස්සේ තමයි පරිවහණය වෙන්නේ. මේ බාහිරාසර්ගී කොටසේව කෙලින්ම ප්‍රණාල ඔස්සේ තමයි පරිවහණය වෙන්නේ. මේවට ප්‍රණාල හා සම්බන්ධ නැහැ නිර්නාල ග්‍රන්ථි රුධිරයට තමයි යන්නේ. එතකොට එහෙනම් අග්නියාශය අන්තරාසර්ගී මෙන්ම බාහිරාසර්ගී ග්‍රන්ථියක්. අග්නියාශය එතකොට අන්තරාසර්ගී මෙන්ම බාහිරාසර්ගී ග්‍රන්ථියක්. අපි මේක මිශ්‍ර ග්‍රන්ථියක් කිව්වට කමක් නැහැ. මේක මිශ්‍ර ග්‍රන්ථියක්. එතකොට ආමාශයේ පිටුපසින් ග්‍රහණි වක්‍රය තුල තියෙනවා ඒක පුරාම පවතින සෛල ගොනු ග්‍රසරිකා කියන්නේ මේක තියෙන බාහිරාසර්ගී මොනවාද අග්නියාශික බදරිකා අතර සම්බන්ධක පටකේ තියෙනවා මුළු අග්නියාශයේ පුරාම විහිදිලා මොනවාද සෛල ගොනු. ඒ සෛල ගොනු වලට තමයි අපි කියන්නේ මේ ලැංගහන් දීපිකා කියලා. අග්නියාශයේ අන්තරාසර්ගී කෘත්‍යීට කරන්නේ එහෙනම් මේ ලැංගහන් දීපිකා. මේ ලැංගහන් දීපිකා වල තියෙනවා සෛල වර්ග දෙකක්. එකක් තමයි ඇල්ෆා සෛල අනිත් එක බීටා සෛල. ඇල්ෆා සෛල ග්ලූකගන් හෝමෝනය ශ්‍රාවය කරනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණාම පුළුවන්කම තියෙනවා මේ ග්ලූකගන් හෝමෝනයට ඒ අදාළ කාබෝහයිඩ්‍රේට් තියෙන පටක වලින් ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පරිවර්තනය කරලා රුධිරයට නිදහස් කරන්න. එතකොට ඒක ග්ලූකගන් වල කාර්යය. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පරිවර්තනය කරලා සෛල වල ගබඩා කිරීම හෝ සෛලීය ශ්වසනයට ලක් කරලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න ඉන්සියුලින් වලට හැකියාව තියෙනවා. එතකොට එහෙනම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඇත්තටම වැඩි කිරීම සඳහා
අධිවෘක්ක බාහිකේ ග්ලූකොකෝටිකොයිඩ් සයිට් හෝමෝනත් තයිරොක්සින් හෝමෝනයත් උදව් වෙනවා. නමුත් උරුදුරේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න තියෙන එකම හෝමෝනය ඉන්සියුලින් විතරයි. එතකොට එහෙනම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කිරීම ප්‍රවර්ධනය කරන මොනවද? ලැංගහන් දීපිකාවල තියෙන ඇල්ස්පාසයිල් මගින් ශ්‍රාවය කරන ග්ලූකගන් හෝමෝනෙන්, ඒ වගේම මේ දීපිකාවල බීටා සයිල මගින් ශ්‍රාවය වන ඉන්සියුලින් මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහත හෙලීම ප්‍රවර්ධනය කරනවා. එතකොට මේ හෝමෝන ප්‍රධාන ඉලක්ක ස්ථාන තමයි කංකාල පේශිවල තියෙන සංචිත කාබෝහයිඩ්‍රේට්, ඒ වගේම අක්මාවේ තියෙන සංචිත කාබෝහයිඩ්‍රේට් මත තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. අපි බලමු එතකොට තව පොඩ්ඩක් ඉහා තියෙනවා කොහොමද මේක මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරන්නේ කියලා ඊළඟ කීදී අපි බලමු. දැනට ඔතෙන්දී ওই ටික ඇති.